සියලු දෙනා ඊට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේ දෙවියන්ගේ වචනය ගැන කතා බහත් එක්ක අපි ඊයේ කතා කරා කණු හතරක් ගැන. නැත්නම් අපේ ඇදහිල්ල, අපේ ආත්මික ජීවිතයේ ගොඩනගා ගන්න පිලර්ස් හතරක්, මූලික කණු හතරක් කිලුවට වැරදි නෑ. ඒ හතරේ තුනක් මම විග්‍රහ කරා ඊයේ දවසේ. විශේෂයෙන්ම කීකරුකම ගැන මම වැඩි වෙලාවක් ගත කරා, මොකද ඒක ඊටාම වැදගත් කාරණයක් නිසා. ඊට පස්සේ අපි අනිත් කාරණා දෙක, යටහත්කම, අවංකකම ගැන කතා කරා. දැන් ඒක තුල තව ගොඩක් දේවල් තිබුණත් මම හිතනවා ශුද්ධාත්මයන් වහන්සේ ඕගලන්ට ඒ ආලේපේම ඕගලන්ට කතා කරමින් උගන්වයි කියලා. මම ඒ වගේම ඊයේ කිව්ව අවසාන ඒ කුළුණ වන්නේ විශ්වාසවන්තකම. ඒක අර මුල් කුළුණ හා සමානවම ඊටාම වැදගත් වූ අංගයක් වෙනවා, ලක්ෂණයක් වෙනවා. දැන් මේ ලක්ෂණයන් නැත්නම් මේ කුළුණු හතරෙන් සංකේතවත් කරන චරිත ස්වභාවයන් හතර සමහර විට ඒක ආකල්පයමය චරිත ස්වභාවයක් වෙන්නත් පුළුවන්. ඒක හදවතේ ඇති වෙන කාරණා, හදවතේ තියෙන ආකල්පමය ස්වභාවයක් වෙන්නත් පුළුවන්. මොකද කීකරුකම කියන එක අපි ඉගෙන ගන්නවා. නමුත් ඒක හදවතේ අතුලාන්තයෙන් එන්න ඕනේ. ඒ වගේම අවංකකමත් හදවතට එකගව, හදවතේ අවංකභාවයෙන් ඇති වෙන්නේ ආත්මයන් වහන්සේට එකගව. යටහත්කමත් එහෙම හදවතේ ස්වභාවය. ඒතර මේ විශ්වාසවන්තකම කියන එකත් ඒකත් හදවතේම ස්වභාවයක් වෙනවා. ඒ වගේම ඒක අපිට කාලයක් යනකොට අපි ඉගෙන ගන්න කාරණේකුත් වෙනවා. හරියට අර කීකරුකම වගේම අපි කොහොමද විශ්වාසවන්ත වෙන්නේ කියන එක ගැන. සමහරවිට අපි නොසැලකිලිකම නිසා, ඒ ගැන එච්චර උනන්දුවක් නොදක්වන නිසා මේ විශ්වාසවන්තකම කියන එක අපෙන් ගිලිහිලා යන්න පුළුවන්. ඒ නිසා ඒක අපි කාලයක් යනකොට ඉගෙන ගන්නත් පුළුවන්. නමුත් ඒක හදවතේ ස්වභාවයක්, අපේ චරිතයේ, කැරක්ටර් එකේ තියෙන, චරිතයේ තියෙන ස්වභාවයක් වෙන්න ඕනේ. ඒක ඇතුළාන්තයෙන්ම එන්න ඕන දෙයක්, විශ්වාසවන්තකම කියන එක. දැන් විශ්වාසවන්තකම කියන එකේ ප්‍රතිවිරුද්ධ වචනේ අවිශ්වාසවන්තකම. හරි. ඒ අවිශ්වාසවන්තකම් නිසා තමයි පාවා දෙන්නේ. හරි. එක දේවල් හොරෙන් දේවල් කරන්නේ. දැන් අර මූලික ලක්ෂණ කීපය ගැන අපි කතා කරනකොට, ඒක යටහත්කම ගැන අපි කතා කරනකොට අපි පෙන්වන්නේ කිසිම රහසක් නැති කියලා නේද? එනිසා ඒ කිසිම රහසක් නැති කියන එක විශ්වාසවන්තකමට අදාළයි. හරි. කීකරු වීමත් විශ්වාසවන්තකමට අදාළයි. ඒ වගේම තමයි අවංක වීමත් විශ්වාසවන්තකමට අදාළයි. අපි අවංක ඇදහිල්ල, අපේ ඇදහිල්ලේ අවංකභාවය, ජෙනුයින්නස්, ඒ ස්වභාවය එන එක, ඒකත් මේ විශ්වාසවන්තකමට බලපානවා. එනිසා මේ විශ්වාසවන්තකම ඇති වෙන්න නම් අර මුල් කාරණා තුන තුල අපි සෑහෙන ගමනක් ඇවිල්ලා තියෙන්න ඕනේ. එතකොට තමයි විශ්වාසවන්ත වෙන්නේ. මම ඒක පෙන්නන්නම්. ඒක අපි කතා කරමු ඉස්සරහට යනකොට අපි දකිනවා ඒක. දැන් යේසුස් වහන්සේ නිතරම කතා කරලා කීප එකක් තමයි උපමා කතා කියද්දී විශේෂයෙන්ම විශ්වාසවන්තකම ගැන. අපි ඒකේ උදාහරණ කීපයක් අරගමු මතේව පොතේ 25 වෙනි පරිච්ඡේදයෙන්. දැන් මම ඕගලන්ට මතේව පොතට යන්න කලින් සමා වෙන්න. අපි සුළු මොහොතක් අපි සිහි කරගන්න පිණිස, නැවත අපි ඊයේ කතා කරපු දේ සිහි කරගන්න පිණිස අර කුළුණු හතරේ අපි බලමු ඒ කොහොමද ගොඩ නැගෙන, අපි මෙච්චර වෙලා කතා කරපු දේ මොකක්ද කියලා අපි සිහි කරගන්න පිණිස. කීකරුකම කියන්නේ මොකක්ද? ඒ කීකරුකම ඇතුලේ තියෙන්නේ මොකක්ද? කීකරුකම කියන එකට කියන දේ කරන කියලා අපි කතා කරා. අපි ඒක පොඩ්ඩක් සිහි කරගමු මේ වෙලාවේ. මේ තමයි කුළුණු හතර. කීකරුකම ගැන අපි ඉස්සෙල්ලම කතා කරේ. කීකරුකම කියන්නේ ඒක ඇතුලේ තියෙන්නේ කියන දේ කරන. අපිට කියන දේ අපි කරනවා. එච්චරයි. ප්‍රශ්න අහන්න කරන්න යන්නේ නැහැ. කීකරුයි. ඒ වගේම අවංකකම. honesty, genuineness. ඒ අවංකකම ඇතුලේ තියෙන්නේ මොකක්ද? කියන දේ, කරන දේ කියනවා. ඒ කියන්නේ අපි සංගවුණු දේවල් නෑ. අපි කරන දේ කියනවා. අපි ඇතුලේ සංගවුණු එජෙන්ඩාස් නැත්තම් රහස් නෑ. හරි. අපි අවංකව උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ හදවතේ අවංකභාවයෙන්. හරි. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි හදවතේ තියෙන යටහත්කම. හරි. යටහත්කම. ඒක ඇතුලේ තියෙන කිසිම රහසක් නැති. සැඟවුණු දෙයක් නැති. කිසිම සැඟවුණු අරමුණක් සැඟවුණු දෙයක් නැහැ. ඒ නිසා අපි එකිනෙකාට යටහත් වෙනවා. අපිට පුළුවන් විවෘත වෙන්න. යටහත් වෙන්න. අපි ගත්ත කුඩා ළමයෙක්ගේ උදාහරණය කොහොමද කියලා. කුඩා ළමයෙක්ගේ ස්වභාවය මොකක්ද කියන එක. අපි දැන් කතා කරන්න යන්නේ ඒ අවසාන කුළුණ වෙන විශ්වාසවන්තකම ගැන. හරි. මම කිව්වා මේ කතාව අපි කතා කරන වෙලාවේ මේ විශ්වාසවන්තකම තමයි අද සභාවේ අඩුවෙන්ම තියෙන දේ කියලා. විශේෂයෙන් මම දේව සේවකයෙක් හැටියට දෙවනසට සේවය කරන කෙනෙක් හැටියට සේවකයෙක් හැටියට නායකයෙක් හැටියට නෙමෙයි සේවකයෙක් හැටියට. සේවකයෙක් හැටියට මම දකින දේ තමයි විශ්වාසවන්ත වූ සේවකයන් හිඟවීම නිසා දේව රාජ්‍ය ඉදිරියට යෑම මම දකින විදිහට ගොඩාක් දුෂ්කර වෙලා තියෙනවා. සේවකයෝ නැතිකම නෙමෙයි. සේවකයෝ ඉන්නවා. වැඩ කරන්න ආසාවක් ඉන්නවා. නමුත් විශ්වාසවන්ත වූ සේවකයන් හරි අඩුයි. ඒ නිසා යේසුස් වහන්සේ අපිට කතා කරලා කියනවා මතේු 25 උපහාරණේ කතා කරලා කියනකොට තලෙන්ත උපමාව උන්වහන්සේ පැහැදිලි කරන කතා කරන වෙලාවේ එක මිනිහෙක් තලෙන්ත දීලා ගියා සමසේවකයන්ට දුර ගමනක් යනකොට පිටරටකට. දේව රාජ්‍යය වගේ කියලා තමයි කිව්වේ. හරි අපි දකින්න එක 14 වෙනි පදේ මේ තලෙන්ත උපමාව කතා කරන්නේ දේව රාජ්‍යය ගැන. හරි. කුමක් හේඳ එවනාහි අන් රටකට යන මිනිහෙක් තමාගේ for the kingdom of heaven is like a man traveling. හරි. එතකොට kingdom of heaven. දේව රාජ්‍යය මොන වගේද? මිනිහෙක් දුර රටකට යන මිනිහෙක්. ඒ කාලේ එමිරේට්ස් අරම ෆයිල් ප්ලේන්ස් තිබුණ නැති නිසා සෑහෙන කාලයක් යනවා ගිහිල්ලා එන්න අවුරුදු ගාණක් යනවා දුර ගමනක් ගිහිල්ලා එන නිසා තමාගේ දාසයන් කැඳවා උන්ට තමා සන්තක දේ බාර දෙන්නක් මෙන්න. හරි. තමන්ගේ දේවල් බාර දුන්නා. බෙදලා දුන්නා. එතකොට අපි ඔගොල්ලෝ අහලා තියෙන කතාව ඒ එකිනෙකට පහක් දුන්නා, එකිනෙකට හත් දෙකක් දුන්නා, ඉතින් එකිනෙකට එකක් දුන්නා. එතකොට ඒ දීලා මොකද කරේ? අනිත් අය දැන් ඒ දුන්න දෙයට විශ්වාසවන්ත වෙනවා. හරි. එතකොට අවසානයේදී රජ මේ නායකයා ආවම නැත්නම් මේ මාස්ටර් ආවම හරි 19 වෙනි පදේ අපි දකිනවා මේ ස්වාමියා එනවා. බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමග ගණන් බැලුවා. දැන් යේසුස් වහන්සේ මේ උපමාව කතා කරන්නේ දේව රාජ්‍යය ගැන. ඒතර දේව රාජ්‍යෙත් ගණන් බැලීමක් තියෙනවා කියන එකයි මේ කියන්නේ. දේව රාජ්‍යෙත් ගණන් බැලීමක් තියෙනවා. ගණන් දීමක් තියෙනවා. ගණන් අහන අවස්ථාවක් එනවා. ඒක තමයි මේ උපමාව. මේක උපමාව ගත්තේ මුදල් වලට, තලෙන්ත වලට. නමුත් මේ උපමාව දේව රාජ්‍යයට තමයි සමාන කරන්නේ. ඒතර දේව රාජ්‍යයේ ගණන් බැලීමක් තියෙනවා. හරි. ඒතර ස්වාමියා ඇවිත්. ඒතර මේ ස්වාමියා කියන්නේ යේසුස් වහන්සේ බව අපි හොඳටම දන්නවා. ඒතර යේසුස් වහන්සේ ආවහම නැත්නම් යේසුස් වහන්සේ අපි මුණ ගැහුණාම යේසුස් වහන්සේ අපෙන් ගණන් බලනවා. දුන්න දෙයට. හරි. එතකොට මේ ගණන් බලපු වෙලාවේ මොකද කරේ? පහක් ලබා ගත්ත කෙනා එයා තව පහක් අරගෙන ඇවිල්ලා මෙන්න තවත් තලෙන්ත පහක් උපදවා ගතිමි කිව්වා. ඒතර යේසුස් වහන්සේගේ ප්‍රතිචාරය බලන්න. එයා මොකද්ද කිව්වේ? ඊළඟ පදේ. එවිට ස්වාමියා ඔහුට කතා කොට යහපත් වූ විශ්වාස වූ දාසය. විශ්වාසවන්ත වූ, විශ්වාස වූ නෙමෙයි. විශ්වාසවන්ත වූ. Good and faithful servant. Good and faithful. යහපත් විශ්වාසවන්ත. ඒතර යහපත් කියන එක මොකද්ද? විශ්වාසවන්ත කියන එක මොකද්ද? හරි. යහපත් වෙන්නේ අර මුල් කුළුණු තුන. වකීකරු වුණා. ඔයා අවංකව සේවය කරා. ඔයා අවංක වුණා. ඔයා ගැන ස්වාමියාට. ඒ වගේම යටහත්ව කිසිම දෙයක් සංගවන්නේ නැතුව ඔයා ක්‍රියා කළා. ඒ නිසා ඔයා යහපත්. යහපත් වුණා. ඒ වගේම ඔයා විශ්වාසවන්තයි. faithful. හරි. ඒතර කියනවා you were faithful. ඔබ ස්වල්ප දේ ගැන විශ්වාසවන්ත වුණා. හරි. you were faithful over a few things. ඔබ කුඩා දෙයක නැත්නම් ටික දෙයකට ඔබ විශ්වාසවන්ත වුණා. තලෙන්ත පහක්. හරි කුඩා දෙයක්. ඒ දෙයට ඔයා විශ්වාසවන්ත වුණා. ඒ නිසා මම බොහෝ දේ ඔයාට බාර දෙනවා. මොකද ඔයා විශ්වාසවන්තයි. හරි. ඒක බලන්න යේසුස් වහන්සේ කතා කරලා කියන මේ විශ්වාසවන්තකම තමයි යමක් ස්වාමියා බාර දෙනවා. ඒ ස්වාමියාට පුළුවන් වෙන්න ඕනේ ඒ සේවකයාව විශ්වාස කරන්න. Trust. ඒ සේවකයා විශ්වාසවන්තයයි කියන එකෙන් අදහස් කරන්නේ ඒ ස්වාමියා දීපු දෙයට ස්වාමියා බාර දුන්න කාර්යයට කීකරුව අවංකව යටහත්ව ඉෂ්ට කිරීම. ඒක තමයි විශ්වාසවන්තකම. හරි. සැඟවුණු අරමුණු නැහැ. සැඟවුණු එජෙන්ඩාස් නැහැ. හරි. යක් කීකරුණා කියපු දෙයට හරි. කීකරු වෙලා ඒ දේ කරා ප්‍රශ්න අහන්න ගියේ නැහැ නමන. ඒ වගේම අවංක වුණා. එයාගේ ඇදහිල්ලේ අවංකභාවය තිබුණා. යටහත් වෙලා එයා ඒ කියපු දේ ඉෂ්ට කරා. අන්න එතකොට යේසුස් කියනවා විශ්වාසවන්ත වූ සේවකයා. ඔබ විශ්වාසවන්තයි. ඔබට දුන්න කුඩා දෙයට ඔබ විශ්වාසවන්තයි. ඒ නිසා මෙන්න බොහෝ දේ මා ඔබට බාර දෙනවා කියලා. ඒතර විශ්වාසවන්ත වෙනවා කියනකොට අපි අමතක කරන්න අරකයි. මගේ ස්වාමියාට පුළුවන් වෙන්න ඕනේ. මගේ නායකයාට පුළුවන් වෙන්න ඕනේ මාව විශ්වාස කරන්න. මට දුන්න කාර්ය සම්බන්ධයෙන්. දුන්න කාර්ය සම්බන්ධව විශ්වාසවන්ත වෙන්න ඕනේ. හැබැයි එක්කෙනෙක් හිටියා විශ්වාසවන්ත. දුෂ්ට කෙනෙක්. දැන් ඊළඟ කෙනත් දෙකක් තිබුණා. එයාටත් කතා කරලා කියනවා 23 වෙනි පදේ. හරි. ඒකත් අපි කියව 23 වෙනි පදේ. ඒක අර කතාවම තමයි කියන්නේ. ප්‍රමාණය වැදගත් නැහැ. දුන්න ටික දෙයට මෙයාට හම්බුනේ දෙකයි. ඒතොර එයා හැදුවේ තරන්ති දෙකයි තව. හරි. ඒතර ස්වාමියා කතා කරලා කියනවා යහපත් වූ විශ්වාසවන්ත උදස. ඒ ටිකම කියනවා නේද? ඒ කියන්නේ අරයට පහක් තිබුණා මෙයා දෙකයි උනේ. එහෙම එකක් නෑ. අර දෙකක් තමයි හම්බුනේ. අර දෙකෙන් දෙකක් හැදුවා. හරි. හැබැයි එයාට කියවුව කාරණේ එයාට දුන්න රිවෝඩ් එක එකයි. යහපත් වූ විශ්වාසවන්ත 16 යහපත ස්වල්ප දේ ගැන විශ්වාසවන්ත වූයේ බොහෝ කෙරෙහි ඔබ අධිපතිකම් කරමි. ඔබගේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්න. Enter into the joy of your Lord. ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්න. ස්වාමියට සතුටුයි අපි උන්වහන්සේගේ දෙයට විශ්වාසවන්ත වෙච්ච නිසා. ඒ නිසා කියන ප්‍රීතියට ඇතුල් වෙන්න. හරි. ඔබ විශ්වාසවන්තයි. හැබැයි අනිත් එක්කෙනා මොකද වුනේ? හරි. එතකොට එයා මොකද කරේ? අපි දන්නවා ඒ කතාව. එයා එකක් හම්බෙච්ච නිසා එයා ස්වාමියා ගැන තිබුණේ වැරදි ආකල්පයක්. මොකක්ද ආකල්පය? මොකද ආකල්පය? ස්වාමියා දැන තිබුණේ වැරදි ආකල්පයක්. ඒ ආකල්පය තමයි 24 වෙනි පදයේ 25යි දාමු. එක තලෙන්තය ලැබූ තැනැත්තේද ඇවිත් ස්වාමිනී ඔබ නොවල් පුල තැන්වලින් කපා ගන්නා වූ නොයිස තැන්වලින් රැස් කරන්නා වූ කර්කශ මිනිස්සෙක් බව දනිමි. දැන් බලන්නකො මේ මිනිස්සයා මූණට කියන හැටි. right? You are a hard man. ඔයා හරි දරුණු මිනිස්සෙක්. ඔයා වපුරන්නේ තැන් වලින් කපා ගන්නවා. ඔයා ඉන්නේ තැන් වලින් රැස් කර ගන්නවා. චෝදනාව. දැකදී ස්වාමියාව දැකපු හැටි. අර දෙන්න ඒ ස්වාමියා කියපු දෙයට කීකරුණා. ස්වාමියා විවේචනය කරන්න ගියේ නැහැ. ස්වාමියාගේ වැරදි හොයන්න ගියේ නැහැ. මෙයා මොකද කරන්නේ? එකක් ලැබුච්ච කෙනා. ඔයා වපුරන තැන් වලින් කපා ගන්න ඔයා හරි දුෂ්ට මිනිසෙක්, ඔයා හරි සැර මිනිසෙක්, ඔයා කර්කශ මිනිසෙක්. You are a hard man. ඒ නිසා මම මොකද කරේ? මම දැනගෙන හිටියා ඒක. ඒ නිසා මම මොකද කරේ? මම මගේ ඇඟ බේර ගන්න මම මෙහෙම කරා. මගේ ඇඟ බේර ගන්න. ඒක ටික කියන්නේ මම මේ අතින් දාලා කියන්නේ. ඊළඟ පදේ මොකද කියන්නේ? 25 වෙනි පදේ. ඒ බැවින් මම බයව දේවබිය කියන එකයි මේ බයයි වෙනස. මේ ඇවිල්ලා නිකම් මම වාරි දරුණු මිනිහෙක් ආපෝ මං ඔයාට මේව නැහැ. මට ඒක නිසා මං බය වුණා වමාව අයින් කරා හරි ගහලා දායි මොනාරි කරයි කියලා. ඒ නිසා මොකද කරේ? ඔයාගේ තලෙන් තෙන්නේ මම ඒක පරිස්සමෙන් තියලා තිබ්බා. ඔයා ආවම දෙන්න. මෙන්න ඔයාගේ තියාගන්න. මෙන්න ඔයාගේ ඔයා මට දුන්නනේ තලෙන්තයක්. මෙන්න ඔක තියාගන්න. දැකද ආකල්පේ? කදාකල්පේ. දැන් මේ දේව රාජ්‍යය මේක උපමා කතාව සමාන කරන්නේ යේසුස් වහන්සේ දේව රාජ්‍යයට. මක දේවරාජ්‍ය ගණන් දීමක් තියෙනවා. බුදු කියවනේ ගණන් අහනවා කියලා. හරි. ඒතර මේ දේවරාජ්‍ය ඇතුලේ ඉන්න අයට තමයි මේ තලෙන්ත දෙන්නේ. ඒතර මේ චර්ච් එකේ ඇතුලේ ඉන්න අය ගැනයි මේ කතා කරන්නේ. ඒතර චර්ච් එක ඇතුලේ පස්සාකාර සේවයක් දීලා තිනවා, ස්වාමීන් වහන්සේ දීමනා දීලා තිනවා, සමහරට පහක් දෙනවා, සමහරට එක දෙකක් දෙනවා, සමහරට එකක් දෙනවා. ඒතර මොකද වෙන්නේ? එයා කීකරුව අවංකව යටහත්ව තමන්ට දුන්න දේ ඉෂ්ට කරන කෙනා. විශ්වාසවන්ත නිසා ස්වාමීන් වහන්සේගේ ප්‍රීතියට එයා ඇතුල් වුණා. නමුත් මේ මිනිස්සයා ස්වාමියාගේ වැරදි හොයන්න ගත්තා. ස්වාමියාගේ ස්වභාවයට අනුව එයා ප්‍රතිචාර දක්වන්න ගත්තා. එයා කීකරු නෑ. එයා අවංක නෑ. ඒ නිසා එයා යටහත් නෑ. මොකද එයා හරි අහංකාරයි. එයා හිතනවා මම මොකටද මෙයාට මෙයා මේ දරුණු මිනිස්සෙක් එයත් එක්ක වැඩ කරන්න බෑ මට. දෙයා මට දුන්නේ මන් දිහා තියාගෙන ඉන්නවා. ආවම මන් දෙනවා මෙන්න ඔයා මට දුන්න එක මං හරි බයයි ඔයාට. ඔයා මේ මොන හරි කරයිද දන්නේ නැහැ මට. ඒක නිසා මං කරපු වැඩේ මෙන්න ඔයාගේ තලින් කියලා දෙනවා අපෝ. ඔයාගේ දිහා තියාගන්නකෝ. නොකිය කිව්වේ ඒකයි. ඒ හදවතේ ආකල්පය යේසුස් වහන්සේට ප්‍රසන්න නැහැ. ඊට පස්සේ උන්වහන්සේ උත්තරයක් දෙනවා. මේ අවිශ්වාසවන්තකම මම මේ කතා කරන්නේ. ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින්. දැන් මේ ස්වාමියා සංකේතවත් කරන්නේ යේසුස් වහන්සේව. දුෂ්ට වූ අලස වූ දාසය යහපත් වූ විශ්වාසවන්ත වූ දාසය කියලා තමයි අනිත් දෙන්නට කිව්වේ. හැබැයි මෙතන කියන්නේ දුෂ්ට වූ. ඒ කියන්නේ යහපත්කමේ ප්‍රතිවිරුද්ධදී දුෂ්ටයි. හරි? හැ උන්වහන්සේ කතා කළා කියන කම්මැලි, අලස වූ දාසය. ඒ අලසකම. විශ්වාසවන්තකමේකේ ප්‍රතිවිරුද්ධදී අලසද නෑ. මේ මිනිස්සයා අකීකරු වුණත්, හරි, අවංක නැති වුණත්, ඒ මිනිස්සයා යටහත් නැති වුණත්, පඬිතෙක් වුණත්, අඩුම ගානේ කාර්යක්ෂම කාර්යශීලී කෙනෙක් නම් අඩුම ගානේ මේකේ මොනා හරි එකක් කරන්න තිබුණා, අඩුම ගානේ බැංකුවටත් දාගන්න තිබුණා. ඒක තමයි ඒසොත් කතා කරලා කියන්නේ. අලස වූ දාසේ මා නොවපුල තැනින් කපා ගන්න බවත්, නොයිස්ස තැනින් රැස් කරන බවත් ඔබ දැනගෙන හිටියා නේද? මේ කතා කරන්නේ අස්වැන්න ගැන. කපා ගන්නවා කියලා කියන්නේ ඒකයි. වපුරන තැන යේසුස් වහන්සේ නෙමෙයි මිනිස්යාන කියලා වපුරන කෙනෙක් වපුරනවා, තව කෙනෙක් වර්ධනය දෙන්නේ ස්වාමින් වහන්සේ. වපුල තැන් වලින් මම කපා ගන්නවා. ඉස්සරේ තැන් වලින් මම රැස් කර ගන්නවා. හරි. ඒතර මේ යේසුස් වහන්සේට මේ කතා කරලා කියන්නේ මේ අස්වැන්න කපා ගන්න එකට ඔයා මෙහෙමයි කියලා මෙහෙමයි කියලා ඉතින් මට මොකටද මම මොකටද ඒව කරන්න කියලා හිතන අය ගැනද මේ කතා කරන්නේ. එහෙම දැනගෙන හිටියා නම් ඊළඟ පදේ එසේනම් මගේ මේ සල්ලි ටික බැංකුවට දාලා, බැංකර්ස් ඉංග්‍රීසියෙන් කියනවා බැංකර්ස් කියලා, එහෙම දීලා මට සමහරට අඩුම ගානේ පොලියක් හරි එකෙන් සුළු ප්‍රමාණයක් ලබා ගන්න තිබුණා. යම් කිසි ප්‍රයෝජනයක් ගන්න තිබුණ බ කම්මැලි වුණේ නැත්තම්. එතකොට ඔහුට කියන්නේ අවිශ්වාසවන්ත වූ දාසය කියලා. මොකද අර මූලික කාරණා ටික නැත්තම් එයා දුෂ්ටයි. වකීකරු නැත්තම් අකීකරුකම දුෂ්ටකමයි. හරි. ඒක 1 සාමුවෙල් පොතේ තියෙනවා. හරි. එතකොට අවංක නැතිකම දුෂ්ටයි. යටහත් නැතිකම, ඒ කියන්නේ සැඟවුණු දේ තියාගෙන ඉන්න එක, ඇතුලේ දේවල් තියාගෙන පිටින් බොරුවට කතා කරන එක දුෂ්ටකම යේසුස් වහන්සේ ඉදිරියේ. ඒ නිසා යා අවිශ්වාසවන්තයි. හැබැයි යට කියන්නේ අවිශ්වාසවන්තයි කියලා. යට කියන්නේ දුෂ්ට, කම්මැලි සේවකයා. හරි. දැන් මෙයා කොහෙද හිටියේ? උපමාවට අනුව ස්වාමියාගේ ගෙදර. ඒ කියන්නේ චර්ච් එකේ. එයා හිටියේ චර්ච් එකේ. හරි. චර්ච් එකේ කාරණා බාර දීලා කාර්යයන් බාර දීලා ස්වාමියා ගියා. යේසුස් වහන්සේ බාර දීලා උන්වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා ඉන්නවා. හැබැයි කවදා හරි එනවා. ඒ අහම ගණන් අහනවා. හරි. ඒ නිසා කියන අඩුම ගානේ ඔබට තිබුණා මේක බැංකුවට දාලා දෙන්න. අඩුම ගානේ මේකේ මොන හරි එකක් කරන්න තිබුණා. හැබැයි ඔබ කරේ නැහැ. ඒක නිසා මොකද්ද දඬුවම 28 වෙනි පදේ. එබැවින් ඔහුගෙන් තලෙන්තය රැගෙන 10 තිනතෙනාට දෙන්න. හරි. 10ක් තිනතෙනාට දෙන්න. මෙයාට මොකද වෙන්නේ ඊළඟ පදේ? මක්නිස ඇතිතනත්තාට දෙනු ලබන්නේ බොහෝ ඌට බොහෝ වන්නේ නමුත් එතනගේ ඇතිදේ පව පහ කරුන් ලබන්නේ. ඊට පස්සේ 30 වෙනි පදේ. ඒ නිෂ්ප්‍රයෝජන 16 පිටතට අන්ධකාරයේහි දමන. outer darkness මොනවාද? වැළපීමත් දත්මිටි කෑමක් තියෙන. අවසානයේ ගිනිවිල. වැළපීමත් දත්මිටි කෑමක් තියෙන කොහෙද? හේදිසේ. හරි. ඒතර මේ චර්ච් එකේ හිටපු කෙනා ටැලන්ටයක් ලබන්න තරම් ළඟට ආපු කෙනා ගෘහෙණ හිටියේ ස්වාමියාගේ ගෙදර හිටියේ. මේක දේව රාජ්‍යයට සමාන කරන්නේ. අමතක කරන්න එපා උපමා මොකද්ද කියලා. මේක නිකම්ම නිකන් කතන්දරේ එන්න මං ඔයගලන්ගේ හිත පිරෙන්න කාලේ නාස්ති කරන්න කාලේ යවන්න නිසා අපි කතන්දරයක් කියමු කියලා කිව්වේ නැහැ. දේව රාජ්‍යයේ සමානත්වයට මේ ගෙනාවේ. හරි. ඒතකොට දේව රාජ්‍යයේ නිෂ්ප්‍රයෝජන 16. නිෂ්ප්‍රයෝජන 16 ඉන්නවා. කියන්නේ අරයාගේ වැරදි හොයනවා මෙයාගේ වැරදි හොයනවා තමන්ගේ වැරදි හොයන අරගයා මේක වැඩක් දුන්නාම කරන්නේ නැහැ විශ්වාසවන්ත නැහැ. සභාව ඇතුලේ තියෙන ලොකු ප්‍රශ්නයක් ඒක. විශ්වාසවන්ත නැහැ. ඒ නිසා සමහර සභා පාලකවරුන් සමහර නායකයන් වන් මෑන් ෂෝ එක කරනවා. ඔක්කොම කරන්නේ යා. මොකද විශ්වාසවන්ත නැහැ, ෂුවර් නැහැ. විශ්වාසවන්තකම ඇති වෙන්න නම් කීකරුකම, අවංකකම, යටහත්කම තියෙන්න ඕනේ. එහෙම නැති කෙනා මේ වගේ දුෂ්ට නිෂ්ප්‍රයෝජන 16ක් වෙනවා. නිෂ්ප්‍රයෝජනයි. useless, unprofitable. किसी प्रयोजनයක් නැහැ. නිෂ්ප්‍රයෝජනයි. අන්ධකාරය දාන. ගිනිබිල. මේ යේසුස් වහන්සේ ගෙනාපු උපමාව මේක. මේ යේසුස් වහන්සේ ගෙනාපු උපමාවේ මේ ගෝලයන්ට කියන්නේ මේක අමතක කරන්න එපා. මතෙව් 24 කතා කරන්නේ ගෝලයන්ට. ඔලිව කන්දේ ඉඳද්දී. ඒතරේ ගෝලයෝ මේක හොඳට අහගෙන හිටියා. ඒගොල්ලෝ දැනගත්තා මොකක් ගැනද මේ කියන්නේ කියලා. එවලේ තේරුන්නේ නැති වුණත් පස්සේ තේරෙන්නේ නැති මේ උපමා කතාවේ අර්ථය. ඒ නිසා ඒගොල්ලන් හැම වෙලාවෙම ඒගොල්ලන්ට දුන්න කාර්යයට විශ්වාසවන්ත වුණා. හරි. පෞලතුමා කතා කරලා කියනවා 1 කොරින්ති 4. 1 කොරින්ති 4. 4:1 ඉඳලා 1 කොරින්ති 4:1-2 අපි පොඩ්ඩක් බලමු. මිනිස්යෝ අප ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයන් මෙන්ද දෙවියන් වහන්සේගේ රහස්වල ගබඩාකාරයන් මෙන්ද ගණන් ගනීවා. හරි. ඒ කියන්නේ සභාවේ ඉන්න අය පාළුතුමා කියනවා ඒගොල්ලන්ව ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයන් ලෙස සලකන. සේවකයෝ ඒ වගේම දෙවියන් වහන්සේගේ අභිරහස් වලට මිස්ට්‍රීස්. හරි. රහස් නෙමෙයි මිස්ට්‍රීස්. මිස්ටරි. අභිරහස. ඒ දෙවියන් වහන්සේගේ වචනේ අභිරහස එලිදරව් කරලා තියෙනවා අපිට. දාසයන්ට. ඒ දාසයන්ට එලිදරව් කරලා තියෙන අභිරහස් වලට ගබඩාකාරීත්ව ස්ටුවර්ඩ් කෙනෙක්. අපේ සාමාන්‍ය අපේ ව්‍යවහාරයේ අද ටර්මිනොලොජි එක අනුව ගත්තොත් ස්ටෝ කීපර්ස්ලා. ස්ටෝරුවක් තියෙනවා. ඒකට පාලකයෙක් ඉන්නවා. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලබා දෙනවා. හරි. දර යේසුස් වහන්සේ කතා කරලා කියනවා උපමාවක විශ්වාසවන්ත වූ සේවකයා නම් කවුද කියලා. මම එතනට යන්න ඉස්සල්ලා 1 කොරින්ති 4:2 කතා කරලා කියනවා. 4:2. අරත් මෙහිදී ගබඩාකාරයන්ගේ නෝනෑ කරන්නේ එක මනුෂ්‍යයා විශ්වාසවන්තව සිටීමයි. faithful, found to be faithful. විශ්වාසවන්තව සිටීම තමයි මේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට යේසුස් වහන්සේ කතා කරලා කියනවා විශ්වාසවන්ත වූ සේවකයෙක් කියලා කියන්නේ. හරි. විශ්වාසවන්ත කෙනෙක් විශ්වාසවන්ත වෙන්නේ කොහොමද? ඒ විශ්වාසවන්ත වෙන කෙනා චුට්ටක් ඉන්න. අරත් මෙහිදී ගබඩාකාරයන්ගේ නෝනය කරන්නේ ඒ සෑම කෙනෙක්ම විශ්වාසවන්තව සිටීමයි. ඒ නිසා අපිට දෙවියන් වහන්සේ දෙන දෙයට අපි විශ්වාසවන්තද? අපිට යේසුස් වහන්සේ දීලා තියෙන දෙයට විශ්වාසවන්තද? යේසුස් වහන්සේ කැඳවා තිබෙන දෙයට ඔබ විශ්වාසවන්තද? ඔබ සභාව ඇතුලේ ඔබගේ නායකයාට විශ්වාසවන්තද? දෙවියන් වහන්සේට විශ්වාසවන්ත නම් ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙනවා. අවංකව සේවය කරනවා. යටහත්ව සේවය කරනවා. අන්න එතකොට විශ්වාසවන්ත වෙනවා. සභාව ඇතුලේ ඔබ එකිනෙක කෙනාට යටත්ව කීකරුව අවංකව සිටිනවා නම් ඔබ එකිනෙක කෙනාට විශ්වාසවන්ත වෙනවා. විශේෂයෙන්ම අනිත් කෙනාට පුළුවන් වෙනවා ඔයාව විශ්වාස කරන්න. ඔයාට යමක් කියන්න, එයාගේ ජීවිතයේ පුද්ගලික රහසක් කියන්න ඔයා විශ්වාසවන්ත වෙනවා යාට. අද සභාව ඇතුලේ ඕපාදූප කතා කරන එක කොච්චර වැඩිලාද කියනවා නම් කිසිම දෙයක් විශ්වාසවන්තව කියන්න බෑ. විශ්වාසවන්ත නැහැ. කෙනෙකුට රහසක් කියන්න බෑ. තමන්ගේ ජීවිතය ගැන කතා කරන්න බෑ. ඒක පත්තරේ දැම්මා වගේ. විශ්වාසවන්ත නැහැ. ඒ විතරක් නෙමේ කාර්යයක් බාර දෙන්න බෑ. තම මෙතනට ගිහිල්ලා මේ වැඩේ කරලා ඉන්න කියලා කියන්න බෑ. එතනට ගිහිල්ලා සම්පූර්ණ විකෘති කරලා නායකයාට දොස් කියලා තමන් එවපු කෙනාටත් වැරදි කතා කරලා තමයි එතන ගිහිල්ලා එන්නේ. එතන වියවුල් කරලා එන්නේ. විශ්වාසවන්ත නැහැ. දුන්න කාර්ය විශ්වාසවන්ත කර විශ්වාසවන්තව ඉෂ්ට කරන අය අතලොස්සයි. ඒක නිසා දේව රාජ්‍යයේ ව්‍යාප්ත වීමට ලොකු බාධාවක් වෙලා තිනවා විශ්වාසවන්ත වූ සේවකයන් නැති නිසා. 2 තිමොති 2:2 පාවුලතුමා කතා කරලා කියනවා තිමොතිට 2 තිමොති 2:2 බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියේහි ඔබ මාගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්නට සමර්ථ වූ විශ්වාසවන්ත වූ මිනිස්යන්ට බාර දෙන්න. දැන් මේ යේසුස් වහන්සේ නෙමෙයි මේ කතාව කියන්නේ. මම පොඩ්ඩක් මතක් කරනනම් ඒක. මේ තිමොතිට මේ ලිපි ලියන්නේ යේසුස් වහන්සේ නෙමෙයි. යේසුස් වහන්සේ ස්වර්ගයට ගිහලා ශුද්ධාත්මයන්න් වහන්සේ පොළවට එවලා ශුද්ධාත්මයන්න් වහන්සේ පාවුලුත් සාවුල් කියන කෙනෙක්ව පාවුලු කරලා පාවුලු කියන කෙනාව සේවයට පාවිච්චි කරලා එයාව එනොයින්ට් කරලා එයා හරහා ලොකු සේවයක් කරගෙන යනකොට එයා හරහා මිනිස්යන් ගොඩනගාගෙන යනකොට ඒ පාවුලු කියන මිනිහා තමයි මේ කියන්නේ. මිනිස්යා. තිමොතිට කියනවා. මොකද්ද? බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියේ ඔබ මාගෙන් ඇසූ දේම ඔබ මාගෙන් කියලා කියන්නේ යේසුස් වහන්සේගෙන් නෙමෙයි නේද? තිමොති පාවුලතුමාගෙන් අහපු දේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ විසින්ම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම කළපු දේ බවට තිමොතිට වැටහීමක්, අවබෝධයක්, විශ්වාසයක් තියෙන්න ඕනේ. හරි. ඒක තිමොති පාවුලතුමා ලියලා කියන ඔබ මාගෙන් ඇසූ දේම වෙන දේවල් නෙමෙයි, ඔයාගේ දේවල් නෙමෙයි, ඔයාගේ ඔපිනියන් නෙමෙයි, මගෙන් ඇසූ දේම. මගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්නට සමර්ථ වූ. උගන්වන්න හැකියාවක් තියෙන. හැබැයි උගන්වන්න හැකියාව තිබුණට විතරක් මදි. විශ්වාසවන්ත වූ faithful men, commit these to faithful men. විශ්වාසවන්ත වූ මිනිස්යන්ට බාර දෙන්න. ඒ විශ්වාසවන්ත වූ මිනිස්යෝ සභාව ඇතුලේ 40යි. විශ්වාසවන්තකම නැහැ. තමන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන තමයි ඉන්නේ. මෝසස් හෙබ්‍රු පොතේ කතා කරලා කියනවා මෝසස් තමන්ගේ ගෘහයේදී දෙවියන් වහන්සේට සියල්ලේදී විශ්වාසවන්ත වුණා. Moses was faithful in his whole household. නමුත් මෝසස්ගේ යටතේ හිටපු මිරියම් ආරොන් එකට සේවය කරා. හැබැයි ටික කාලයක් යනකොට සමහර කාරණාවලදී මෝසස්ගේ වැරදි හොයන්න ගත්තා. මිරියමු ආරොන්ගේ කියනවා ඇයි යාට විතරද කතා කරන්නේ? ඇයි අපිට කතා කරන්නේ නැද්ද? අපි කළුද? අපි කවුද? ඒ කැරලි ගැසීම. දෙවියන් වහන්සේ ඇවිල්ලා මෝසස් වයි දෙන්නම ගෙනල්ලා හොඳ උත්තරයක් දෙනවා මිරියම්ට සහ ආරොන්ට. විශ්වාසවන්ත වූ සේවකයන්ට බාර දෙන්න කියලා පාවුලතුමා තිමතිට කියනවා. තිමති ඒක ගිහිල්ලා විශ්වාසවන්ත වූ අයට බාර දුන්නා. උගන්වන්න පුළුවන් කම තිබුණා විතරක් මදි. ඒක නිසා තමයි ඒ විශ්වාසවන්තකම තිබිච්ච නිසා තමයි අද දවසේ අවුරුදු 2000කට පස්සේ ඔයාට මට මේ ලිපි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒ මිනිස්සු විශ්වාසවන්ත වෙච්ච නිසා. ඒ මුල් සභාවේ අය ස්වාමින් වහන්සේ යාට ඉලින් පත් කරපු නායකත්වයට විශ්වාසවන්ත වුණා. හැබැයි ඉස්සලා දැනගත්තා මේ නායකත්වයේ සුද්ධාත්මයන් වහන්සේගෙන්ද ක්‍රියා කරන්න කියලා. ඒක දැනගන්න ඔක්කොටම ඉස්සලා. එයා ක්‍රියා කරන්නේ යක්ෂාත්මයකින්ද? එයා ක්‍රියා කරන්නේ මනුෂ්‍යාත්මයකින්ද? එහෙම නැත්නම් එයා ක්‍රියා කරන්නේ සුද්ධාත්මයන් වහන්සේගෙන්ද කියන එක ඉස්සෙල්ලා අපි නිර්ණය කරගෙන ඉන්න ඕනේ. තීරණය කරගෙන ඉන්න ඕනේ. ඒ කෙනා සුද්ධාත්මයන් වහන්සේගෙන් එනවා නම් ඔයා තුල ඉන්න ආත්මයන් වහන්සේ ඔයාට කතා කරනවා. ඒ කෙනා කතා කරනකොට එකගත්වයක් ඇති වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඒ කියන දෙයට විශ්වාසවන්ත වෙන්න. ඒ කියන දෙයට විශ්වාසවන්ත වෙන්න. කුඩා දේට විශ්වාසවන්ත වුණේ නැත්තම් විශාල දේ කවදාවත් දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ. ඒක යේසුස් කතා කරලා කියනවා ලූක් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ 10 වෙනි පදේ සමාවෙන්න. ලූක් 16:19 10 වෙනි පදේ ලූක් 16:10 ලූක් 16:10 ස්වල්පයක් ගැන විශ්වාසව සිටින් විශ්වාසවන්ත වෙන කෙනා බොහෝ දේ ගැනත් විශ්වාසවන්තව සිටී. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටී. ස්වල්ප දේට විශ්වාසවන්ත වුණහම ඔයා ස්වල්ප දේ ගැන ධර්මිෂ්ඨයි. ඔයා ස්වල්ප දේට අවිශ්වාසවන්ත වුණාම ස්වල්ප දේට අධර්මිෂ්ඨයි. එනිසාවට බොහෝ දේ දුන්නහම බොහෝ දේට අධර්මිෂ්ඨ වෙනවා. අසුළු කුඩා දේට ස්වල්ප දේට ධර්මිෂ්ඨ වුණේ නැත්නම් විශ්වාසවන්ත වුණේ නැත්නම්. මෙතන කියනවා ස්වල්ප දෙයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටී. යේසුස් වහන්සේ තුල තිබුණා වූ ප්‍රධානතම අංගය තමයි උන්වහන්සේට දුන්න දෙයට උන්වහන්සේ විශ්වාසවන්ත වුණා. උන්වහන්සේ විශ්වාසවන්ත වුණා. හරි. පාවුලතුමා තිමොතිට කතා කරලා කියනකොට පාවුලතුමාට ස්ථිර භාවයක් තිබුණා තිමොති ගැන. එයා විශ්වාසවන්ත වෙනවා කියලා. හරි. ඒ විශ්වාසන භාවයක් තිබුණා. එනිසා පිලිපි පොතේ පිලිපි දෙකේ හා 19 පිලිපි 2:19 ඉඳලා පොඩ්ඩක් පල්ලෙහාට කියමු. මමත් ඔබ සමගයේ කාරණා ගැන හොඳ සැනසෙල්ල ලබන පිණිස ඔබ සැම ළඟට තිමෝතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමී වූ යේසුස් වහන්සේ තුල බලාපොරොත්තු වෙමි. ඊට පස්සේ ඊළඟ පදේ 20 වෙනි පදේ. මක් නිසාද ඔබ සමගයේ කාරණා ගැන ඔහු වාගේ සැබෑ ලෙස සලකන්නා වූ වෙන කෙනෙක් මට නැත. වෙන කෙනෙක් මට නැත. ඒ කියන්නේ තිමතිගේ කීකරුකම ගැන විතරක් නෙමෙයි අවංකභාවය ගැන පාවුලතුමා දන්නවා. ඊළඟ පදේ 21 මක්නිසාද සියල්ලෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාරණා නොව තම තමන්ගේම කාරණා සොයන්නේ. මේ කාගෙනද මේ කියන්නේ? මේ ලෝකේ ඉන්න මිනිස්සු ගැන නෙමෙයි මේ කියන්නේ. සභාව ඇතුලේ ඉන්න අය ගැන. සභාව ඇතුලේ ඉන්න අය ගැන කතා කරලා කියනවා බොහෝ දෙනෙක් සියල්ලම සියලු දෙනා වගේ. ඉතින් පාළුතුමාට අද දින ප්‍රශ්නේ තිබුණා. මොකද එයා වගේ විශ්වාසවන්ත කෙනෙක් නැහැ තව. මොකද ඔක්කොමලා හොයන්නේ තම තමගේ කාරණා. තමාව උසස් කරගන්න හදන්නේ. මොකක් හරි දැන් තිමතිව යවන්න හදන්නේ මේ පිලිපියට. පිලිපි වරුන්ට කතා කරන්න යවන්න හදන්නේ. වෙන කෙනෙක්ව යවන්න බෑ. ෂුවර් නෑ. පාළුතුමා කියන්නේ ඒකයි. මම එයාව යවන්න උත්සාහ කරනවා ළඟදීම. මොකද මට එයාව ෂුවර්. මට එයා විශ්වාසවන්තයි. මොකද ඉස්සරපදී අපව පොඩ්ඩක් දාන්න මම එතන පැහැදිලි කර දෙන්න මේ ක්‍රිස්තුස් වහන්සේට විශ්වාසවන්තකම ගැනද පාවුලතුමාට විශ්වාසද ගැනද මේ කතා කරන්න කියලා. හරි? 19 කියනවා නේද? මමත් ඔබ සමගයේ කාරණා ගැන සැලසිලි ලබන පිණිස ඔබ පොඩ්ඩක් ඉන්න. සමා වෙන්න. 20 දාන්න. මට නැත. හරි සමා වෙන්න. මේකේ මට ඕනේ. සැබෑ ලෙස සලකන්නා වූ වෙන කෙනෙක් මට නැත. මට ස්වාමීන් වහන්සේට නැහැ කියලා කිව්වේ නේද? මට නැත. ඒ කියන්නේ මං වගේ ඔයගොල්ලෝ ගැන හිතන තව කෙනෙක් මට නැහැ කියලා පාවුලතුමා කියනවා. තිමති ගැන කතා කරලා. ඊට පස්සේ 21 වෙනි පදේ සියල්ලෝ යේසුස් වහන්සේගේ කාරණා නෝ තම තමන්ගේ කාරණා තමයි හොයන්නේ. තමන්ව ගිහලා උසස් කරගන්න, තමන් වැඩ වෙන්න, තමන්ගේ දේවල් උසස් කරගෙන තමන්ට පිරිසක් ගොඩනගා ගන්න try කරනවා. ඒක තමයි කරන්නේ. ඊට පස්සේ ඔහුනම් දරුවෙක් පියෙකුට සේවය කරන්නාක් මෙන් සුභාරංචියේ වර්ධනය සඳහා මා සමග සේවය කළේ. මේ පාවුලතුමා ලියන්නේ. යන ඔහුගේ ඔප්පුව දැන් මේ මිසින් ඉංග්‍රීසි එකේ he has a proven character. ඔහුගේ චරිතයේ හැසිරීමෙන් ඔහු ඒක ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා මේ විශ්වාසවන්තකම කියන එක එක රැකින් එන්නේ නැහැ. ඒ විශ්වාසවන්තකම කාලයක් යනකොට චරිතයෙන් පේන්න ගන්නවා. දරුවෙක් පියෙකුට සේවය කරන්නක් මෙන් පාවුලතුමා කතා කරලා කියනවා තිමති මාත් එක්ක සුභාරංචියේ වර්ධන සමා සමග සේවය කළා. ඒ නිසා එයාගේ කැරක්ටර් ගැන මට සහතිකයි. විශ්වාසවන්තකම ගැන. එයා මට විශ්වාසවන්තයි. ඕගොල්ලෝ ගාවට එවන්න. වෙන කෙනෙක් මට නැහැ. ඒ වගේ වෙන කෙනෙක් මට නැහැ එවන්න. මට නැහැ කියලා පාවුලතුමා කියනවා. පැහැදිලිද මම කියන්න හදන දේ? මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය පැහැදිලි කරගන්න මේක. ඔබ කීකරු වෙනවා නම් 100% කීකරු වෙන්න ඕනේ. සාවුල් වගේ කීකරු වෙලා හරියන්නේ නැහැ. මම ගත උදාහරණයක. ඔබගේ ඇදහිල්ල අවංක වෙන්න ඕනේ. ඔබ ඇදහිල්ලෙන් අවංකව සේවය කරන්න ඕනේ. ඔයා ක්‍රියා කරන්නේ, ඔයා හැසිරෙන්නේ, ඔයා සිළු දේ කරන්නේ අවංකව. ඔයා ඉස්සෙල්ලා ඔයාට අවංක වෙනවා, ඊට පස්සේ සේවයට නැතනම් සභාවට අවංක වෙනවා. දෙවියන් වහන්සේට අවංක වෙන්න එතකොට. පේන්න ඉන්න කෙනාට කීකරු වෙන්නේ නැතුව නොපෙනෙන කෙනාට කවදාවත් කීකරු වෙන්නේ නැහැ. පේන්න ඉන්න කෙනාට අවංකව ක්‍රියා කරන්න නැතුව දෙවියන් වහන්සේට අවංක වෙන්නේ නැහැ වබුරු. පේන්න ඉන්න කෙනාට යටහත් වෙලා නැතුව සංගුණ දේවල් තියාගෙන කවදාවත් නොපෙනෙන දෙවියන් වහන්සේට යටත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පේන්න ඉන්න සහෝදරයාට විශ්වාසවන්ත වුණේ නැත්තම් නොපෙනෙන දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වෙන්නේ නැහැ. එනිසා වගේ කැරක්ටර් එකෙන්, වගේ චරිත ස්වභාවයෙන්, වගේ හැසිරීමෙන් පේනවා, දැනෙනවා වගේ අවංකභාවය, කීකරු භාවය, යටහත්කම, මේ ඔක්කොටම වඩා විශ්වාසවන්ත බව. ඔයාව විශ්වාසවන්ත කෙනෙක්ද? ඔයා විශ්වාසවන්ත කෙනෙක්ද? ඔයා දුන්න කාර්යයට විශ්වාසවන්ත කෙනෙක්ද? ඔයා කුඩා දෙයට විශ්වාසවන්ත කෙනෙක්ද? එනිසා මම ඔයාට කියන්නම් විශ්වාසවන්තකම කියන්නේ මොකද්ද කියලා. අපි අර දාමු අර පින්තූරේ. ඒ කුළුනේ. ඒ පින්තූරේ විශ්වාසවන්තකම කියන එක එළියේ තිබුණාට ඒකේ ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඒ විශ්වාසවන්තකම ඇති වෙන්න නම් ඔයා අවසානයේ දක්වා ස්ථිරව සිටින්න අවශ්‍යයි. අන්න ඒ කෙනා තමයි විශ්වාසවන්ත කෙනා. ඒකයි ටික කාලයක් යන්නේ චරිතය දැනගන්න. කෙනෙක් ආපු ගමන් නැත්තම් දැනගත්ත ගමන් විශ්වාසවන්ත බව දැනෙන්න පුළුවන්. නමුත් කාලයක් යනකොට තමයි දැනගන්නේ එයා ඇත්තටම විශ්වාසවන්තද කියලා. මොකද ඔයාට පීඩාව දේවල් එනකොට ඔයාගේ ජීවිතේට කාරණා එනකොට වටපිටාවෙන් කට්ටිය කතා කරනකොට වෘකයෝ ටික සභාව ඇතුලේ ඉන්න වෘකයෝ ටික කතා කරන්න ගන්නකොට සභාව ඇතුලේ බැටළුවම පොරවගත්ත වෘකයෝ ඉන්නවා. ඒ වගේම ධර්මිෂ්ඨකමේ සේවකයන් මෙන් වෙස්වලාගත් සාතන්ගේ සේවකයෝ ස්වාමින් වහන්සේම සභාව ඇතුලේ ඉන්න ඉඩ හැරලා තියෙනවා. බුදුන් වහන්සේගේ කාර්යයක් ඉෂ්ට කරන්න. මම කියන්න මොකද ඒ කාර්යය කියලා. ස්වාමින් වහන්සේ යක්ෂයා ඉන්න ඒදන් උයනට ඇවිල්ලාම තමයි ආදම්ව හැදුවේ. ඒ මොකද නේද? ආදම්ගේ කීකරුකම බලන්න. ඒ වගේ ඒ සභාව ඇතුළෙම සිදුවෙන දේවල් වලින් එන දේවල් වලින් ඔයා වියවුල් වෙලා අධෛර්ය වෙලා අස්ථාවර වෙනවා නම් ඔයා විශ්වාසවන්ත කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා අවසානයේ දක්වා ස්ථිරව සිටින ඒ ස්ථිර ආත්මයක් ඔයා තුල තියෙන්න ඕනේ. ස්ථිර ආත්මයක්. වැනෙන ආත්මයක් නෙමෙයි. ඒ ස්ථිර ආත්මයේ තියෙන කෙනා විශ්වාසවන්තයි. ඇදහිල්ල තුල විශ්වාසවන්තයි. දුන්න කාර්යයට විශ්වාසවන්තයි. සභාවට විශ්වාසවන්තයි. අවසානයේ ස්වාමින් වහන්සේට විශ්වාසවන්තයි. ඒ නිසා ස්වාමින් වහන්සේ ආරම්භ පාවිච්චි කරන්නේ අන්න ඒ විශ්වාසවන්ත වූ සේවකය. අවසානයේදී අපි උන්වහන්සේව මුණ ගැහෙනකොට අර ගණන් අහන වෙලාවේදී උන්වහන්සේ අපිට කතා කරලා අහනකොට අපිට කියන්නේ යන්නේ මාගේ යහපත් වූ විශ්වාසවන්ත වූ සේවකය කියලායි. ඒක තමයි අපිට අහන්න ආසාව, ඌමනාව තියෙන්නේ. ඒක අහන්න නම් අපි ඒ විදිහට ක්‍රියා කරන්න ඕනේ. අපි විශ්වාසවන්ත සේවකයන් වෙන්න ඕනේ. ඔයා මම විශ්වාසවන්ත සේවකයෙක්ද? මගේ සහෝදරයට මම විශ්වාසවන්තද? මගේ සහෝදරයට එකට කතා කරලා මම සහෝදරයා පාවලා දෙන කෙනෙක්ද? ජූඩස් යේසුස් වහන්සේත් එක්ක හිටියේ. හැබැයි විශ්වාසවන්ත නැහැ. කුඩා දෙයට විශ්වාසවන්ත නැහැ. සල්ලි වලට විශ්වාසවන්ත වුණේ නැහැ. අපි දකිනනේ ජූඩස් සල්ලි හොරකම් කරා කියලා අපි කියලා තියෙනවනේ නේ. බයිබලයේ තියෙනවනේ. ඒතරේ අධර්මිෂ්ඨ වූ සල්ලි වලට විශ්වාසවන්ත නැත්තම් ධර්මිෂ්ඨ දෙයට විශ්වාසවන්ත වෙන්නේ නැහැ. පාවල දුන්නා. යේසුස් වහන්සේම සල්ලි වලට පාවල දුන්නා. විශ්වාසවන්ත වූ සේවකයා. මේ කාරණා හතර. අවසානයේත් එක් ස්ථිරව සිටින්න. ඒක තමයි විශ්වාසවන්තකම. අනේ ස්ථිර ආත්මය ඇත්තා වූ අය විශ්වාසවන්තයි. දැන් අපි අරගමු මේ කුළුණු හතර. මේ කුළුණු හතර. කීකරුකම, අවංකකම, යහපත්කම, සමන් යටහත්කම, විශ්වාසවන්තකම. අපේ ආත්මික ජීවිතයේ කුළුණු හතර. පිලර්ස් හතර. ගොඩනගන. බුදු අපිට කතා කරලා කියනවානේ පාවුලතුමා 1 කොරින්ති 3 ගොඩනගන්නේ කෙසේදයි බලාගනින්නලා කියලා නේද? පිදුරු තනකොළ ලී වලින් ගොඩනගන්න එපා. මේ තමයි මැණික්. මේ තමයි මුතු. අනර්ග ගල් කියන්නේ මේවා. කීකරුකම කියන්නේ අනර්ග මැණික් වගේ දෙයක්. රණට වඩා වටින අවංකභාවය. genuineness of your faith. ඔබේ ඇදහිල්ලේ අවංකභාවය රණට වඩා වටිනවා කිව්වා. ඒව රත්තරන් වලට වඩා වටින්නේ මැණික්. ඒ වගේම යටහත්කම. සංගවණු දේවල් නැහැ. අනිත් කෙනාට මාව විශ්වාස කරන්න පුළුවන් තැනට මගේ ඇතුළේ විවෘතයි. යටහත්. කුඩා දරුවෙක් වගේ. ඒව මැණික්, ඒව මුතු වගේ. ඒ වගේම විශ්වාසවන්තකම. අගනා මැණිකක් වගේ. මේ කුළුණු හතර මත අපේ ගොඩනැගිල්ල හදන කොට එකට වහලයක් එනවා. ඒ වහලෙන් තමයි සියල්ල සම්පූර්ණ වෙන්නේ. ඒ වහලය මේ කුළුණු හතර හරියට තියෙනවා නම් ඒ වහලෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? ධර්මිෂ්ඨකම. ඔබ ධර්මිෂ්ඨයි කියලා කියන්නේ කීකරුකම, අවංකකම, යටහත්කම, විශ්වාසවන්තකම කියන මේ කුළුණු හතර මත ඔයාගේ වහලේ තිබුවා. ඒ ගෙදරට අපි කියන නම ධර්මිෂ්ඨකම. ඔයා ධර්මිෂ්ඨයි. ඒක තමයි කිව්වේ කුඩා දෙයට විශ්වාසවන්ත වෙන්න කියන එක. කුඩා දෙයට ධර්මිෂ්ඨ වෙනවා. ඒ නිසා විශාල දෙයටත් එයා ධර්මිෂ්ඨ වෙනවා. හැබැයි කුඩා දෙයට අධර්මිෂ්ඨ වෙන කෙනා විශාල දෙයටත් අධර්මිෂ්ඨයි. විශ්වාසවන්තකම ඇති වෙන්නේ මේ කාරණා තුන ඇති වුණාම. සම පිලස් හතර අපේ ජීවිතේ අතිශයින් වැදගත් කාරණා හතරක් වෙනවා. ධර්මිෂ්ඨ ජීවිතය ගොඩනගන්න නම් මේ කුළුණු හතර උඩ අපි ගොඩනගන්න ඕනේ. අනේ කෙනා ධර්මිෂ්ඨයි. යේසුස් වහන්සේ තුල මේ කාරණා හතරම තිබුණා. එලිදර පොතේ කතා කරලා කියන එලිදර පොතේ 1:5 කතා කරලා කියනවා. උන්වහන්සේ විශ්වාසවන්ත වූ සේවකයා කියලා. උන්වහන්සේ යටහත්. උන්වහන්සේ කියන මම යටහත්. උන්වහන්සේ කීකරුකම ඉගෙන ගත්තා කියලා තියෙනවා. උන්වහන්සේ පියාණන් වහන්සේට අවංකව ක්‍රියා කළා. කරන දේ උන්වහන්සේට කිව්වා. උන්වහන්සේට හොරෙන් මුකුත් කරේ නැහැ. උන්වහන්සේ නොකිය කිසි දෙයක් කරේ නැහැ. අවංක බව. ධර්මිෂ්ඨය කියලා කියන්නේ මෙන්න මෙයාට. ඒතර ධර්මිෂ්ඨකම අපතුල සම්පූර්ණ වෙන්න නම් මේ කාරණා හතර අපේ ජීවිතේ සම්පූර්ණ වෙන්න ඕනේ. අද වර්තමානයේ ස්වාමින් වහන්සේ සභාව තුළ හොයන්නේ අන්න ඒ වගේ අය. ආමෙන්. ඒ නිසා අපි අපේ ජීවිත බාර කරමු මේ කාරණා වලට. අපි ආඥා කරමු. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ දුන්න කාලය නිසා. දෙවියන්ගේ ඔබ වහන්සේගේ අශුද්ධ වූ හස්තයට අපි බාර වෙමින් ඔබ වහන්සේම ස්වාමිනී අප තුළ ඔබ වහන්සේගේ ස්වභාවය, චරිත ස්වභාවය ගොඩනගන්න කියලා අපි ආඥා කරනවා. දෙවියන්නි, කීකරුකම, අවංකකම, යටහත්කම, විශ්වාසවන්තකම ඔබ වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන ලක්ෂණයන් වුණා ස්වාමීනි. අන්න ඒ චරිත ස්වභාවයන් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා වූ හදවතම ඔබ වහන්සේගේම හදවත අප තුල ඇති කරන්න කියලා අපි ආඥා කරනවා. ස්වාමීනි, ඒ තුලින් ධර්මිෂ්ඨකම, ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකම අප තුල සම්පූර්ණ කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමීනි. දැන් නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අප සියලු දෙනා ඔබ වහන්සේට, ඔබ වහන්සේගේ බලවත් වූ හස්තේ යටත් වෙමින්, ඔබ වහන්සේගේ වචනයට කීකරු වෙමින්, ඔබ වහන්සේ කියන දේ කරන, ඒ වගේම ඔබ වහන්සේට අවංකව සේවය කරමින්, අපි කරන දේ කියන, ඒ වගේම ඔබ වහන්සේට යටහත්ව කිසි සැඟවුණු දෙයක් නැතුව විවෘතව ඔබ වහන්සේ දුන්න කාර්යයට විශ්වාසවන්ත වන පිණිස, අවසානයේ දක්වා ස්ථිර වෙන පිණිස ඒ ශුද්ධාත්ම මඟ පෙන්වීම බලය අපි එකිනෙක කෙනා තුළ ක්‍රියා කරන්නට කියලා අපි ඉල්ලනවා. අප තුළින්ම ඔබ වහන්සේ ගෞරවය ලබන්න. ඒ ධර්මිෂ්ඨකම සලුවෙන් අපි වසා ගන්න ස්වාමීනි. අපේ ජීවිත ඔබ වහන්සේටම බාර කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි, අපි සුතිවන්ත වෙනවා ඔබට අපිත් එක්ක එකතු වෙන දවසේ. අපි ලබන සතියේත් ඔයගොල්ලොත් එක්ක මේ වගේම කතා බහක් එක මුණ ගැහෙන්න යනවා. අපි ඒකම සතියන්තේ අපේ රැස්වීම එක්ක ඔයගොල්ලෝ මුණ ගැහෙන්න. සියලු දෙනාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය අධිකව ලැබේවා. ආමෙන්.